ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන් කණ්ඩායමත් අතර තියෙන පළවෙනි ටෙස්ට් තරගයේ තියෙන්නේ ගාල්ලේ. ගාල්ල කියන්නේ අපිට හිත කර තැනක්. ඒ වගේම දඟපන්දු යවන්න තරගයේ තීරණයට ලොකු බලපෑමක් කරන තැනක් විදිහට තමයි ගාල්ල අපි දැකලා තියෙන්නේ. ටෙස්ට් තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දී නම් වෙලා තියෙනවා. අයර්ලන්තයේ එක්ක සෙල්ලම් කළ ටෙස්ට් තරගාවලියට නම් කළ සංචිතයෙන් අසිත ප්‍රනාන්දු, මිලන් රත්නායක එක්ක දුෂාන් හේමන්ත අයින් වෙද්දී කසුන් රාජිත, දිල්ෂාන් මදුසංක එක්ක පැතුම් නිශ්ශංක සංචිතයට ඇවිත් තියෙනවා. මෙතනින් මදුසංක එන්නේ අසිතගේ අඩුව පුරවන්න. ඒ නිසා දිල්ෂාන් මදුශංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ ටෙස්ට් ආරම් ලබා ගන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. එහෙම වුණොත් දෙවෙනි වේගපන්දු යවන්න විශ්ව ප්‍රනාන්දු වෙයිද, එහෙම නැත්නම් කසුන් රාජිත වෙයිද කියන එක තනතිල්ලේ ස්වභාවය බලලා තීරණය වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන දඟපන්දු යවන්න දෙදෙනෙක් එක්ක සෙල්ලම් කරයි. එහෙම වුණොත් ප්‍රභාත් ජයසූරිය එක්ක තමන් සෙල්ලම් කළ අවසන් ටෙස්ට් තරගයේ අවසානයේ මේ කඩලු පහක් ගත්ත රමේෂ් මෙන්දිස් සෙල්ලම් කරනවද, මේ දවස්වල රමේෂ්ටත් වඩා හොඳට පන්දු යවන ලක්ෂිත මානසිංහ සෙල්ලම් කරනවද කියන තීරණය පළවෙනි ටෙස්ට් තරගයේ වෙද්දී ගන්න වෙන අමාරු තීරණයක්. තව ලොකු ප්‍රශ්නයක් තමයි ප්‍රතිකරුවෙක් විදිහට මේ වෙද්දි සාර්ථකව ඉන්න පැතුම් නිස්සංක නැවත ශ්‍රී ලංකා සංචිතයට එකතු වෙලා තියෙන එක. මොකද සදිර සමරවික්‍රම තමන්ගේ දෙවැනි පැමිණීම සමරන්නේ ශතකයක් එක්ක. ඒ වගේම පැතුම් නැති වෙද්දී අවස්ථාව ලැබුණු නිශාන් මදුශංක ඒ අවස්ථාව සමරුවේ ද්විත්ව ශතකයක් ලබාගෙන. ඒ නිසා නිශාන් කණ්ඩායමෙන් කපන එකත් ලෙහෙසි තීරණයක් නෙවෙයි. ඔය විදිහට කණ්ඩායම කවුරු වෙයිද කියන තීරණය අනුමාන කරන්න අමාරු තරමටම සංකීර්ණ වෙලා. කොහොම වුණත් පසුගිය ටෙස්ට් දක්ෂතා බලද්දී දිමුත්, නිශාන්, කුසල්, එන්ජි, චන්දි, දනා, සදීර, රමේෂ්, ප්‍රභාත්, රාජිත එක්ක මදුශංක පළවෙනි ටෙස්ට් තරගයට එන්න පුළුවන්. මේ කණ්ඩායම වෙනස් වෙයි කියලා ඔයාලට හිතෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පිය subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.